देश आरंभ कर मैं ये तक कोटे ගොඩදාසි හම්බුනේ අලුත් දේශනයට අපි හැමෝම පිළිගන්නවා අයිබුවන් කියලා සෙකන්ඩ් ඩේ එකේ ආරම්භක දේශනය අද තියෙන්නේ හරිද එතකොට මේකේ ඔයාලට අධ්‍යයනය කළ යුතු මූලික මාතෘකා ටිකක් තියෙනවා සහ පළවෙනි අවුරුද්දට වැඩිය සෙකන්ඩ් ඩේ එකේදී තරමක් සංකීර්ණ ස්වභාවයක් තියෙනවා ඒ හින්දා පිළිවෙලට අපි දේශන ටික ආරම්භ කරන්න ඕනේ හරිද එතකොට මම ඔයාලට මුලින්ම විෂය නිර්දේශය කියලා දෙන්න දැන් මේක දැන් බලන අයත් රෙකෝඩින් බලන අයත් සිලබස් එක මුලින්ම දැනගෙන ඉන්න ඕන හරිද එතකොට මේක සාමාන්‍ය සෙකන්ඩ් ඉයරේ ළමයි දැන් මේ 18යි සෝරි 28යි 214 තියෙන්නේ තුලනාත්මක ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ හැඳින්වීම ඕක තමයි මූලික අදහස. ඒ කියන්නේ මේකේ සංකල්පය මේ ලෝකේ රටවල් වල තියෙන දේශපාලන ක්‍රමයන් සංසන්දනය කරලා හරිද? අපි කොහොමද දේශපාලන ක්‍රමය අධ්‍යයනය කරන්නේ කියන එක ඉගෙන ගන්න. හරිද? තුලනාත්මක දේශපාලනය කියන්නේ ඒක. එතකොට මෙන්න මේ වගේ මාතෘකා තියෙනවා. මේ ඔක්කොම ටික නෑ මම සිලබස් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම්. ඔයාලා සග්ගා සමහරට සිලබස් එක ඇති. පළවෙනි ගත්ත තුලනාත්මක දේශපාලනය. තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. හරි. ඊට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ග කරන්නේ. ඒකීය සංධිය, ජනාධිපති අගමැති, ලිඛිත අලිඛිත ඔය වගේ ව්‍යවස්ථා වර්ගීකරණයක් තියෙනවා. නිල බල ක්‍රමය තියෙනවා මැක්ස් වෙබර්ගේ මේක රාජ්‍ය පරිපාලන විද්‍යාවට අදාළ එකක් මේක කියන්නේ අර ඉහළ සිට පහළ ධූරාවලියකට හරිද ඉහළ ඉඳලා පහළ ධූරාවලියකට මේ නිලධාරී පද්ධතියක් ඉන්නවා අන්න එක ගැන අපි ඉගෙන ගන්න දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ රටේ ඉහළම නිලධාරියා වෙන්නේ ජනාධිපති ලේකම් එතනින් ගලාගෙන යන අමාත්‍යාංශ ලේකම්වරු පළාත් ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ග්‍රාම නිලධාරීන් වගේ ඊවනේ පිරමීඩ් එකකට වගේ ඉහළ සිට පහළට ගලාගෙන යන නිල ධූරාවලිය අන්න ඒ වගේ නිල බල ක්‍රමයක් ගැන අපි ඉගෙන ගන්න තියෙනවා මේ හරිද ඊට පස්සේ දේශපාලන සංස්කෘතිය එක එක රටවල තියෙන පොලිටිකල් කල්චර්ස් මොන වගේ දේශපාලන සංස්කෘතිය මොන වගේද ඊළඟට දේශපාලන සමාජ නියෝජනය දේශපාලන සහභාගිත්වය අභිලාෂ කණ්ඩායම් දේශපාලන පක්ෂ දේශපාලන සචලීකරණ ඔය වගේ මාතෘකා ගණනාවක් තියෙනවා මේ කොටස. ඒතර මේකේ ඒ ටික තියෙද්දි ඊළඟ කොටසේ තියෙන්නේ දේශපාලන චින්තනය. ඒකේ අපිට ග්‍රීක රෝම දේශපාලන චින්තකීන් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඇරිස්ටෝටල් ප්ලේටෝ මැකියාවෙලි හොබ්ස් හරිද ශාන්ත ඔගස්ටීන් බෞද්ධ දේශපාලන දර්ශනය හරිද ඔය වගේ චින්තනමය කොටස් තමයි දෙවෙනි කොටසේ තියෙන්නේ. අපේ සිලබස් එක මුලින්ම තුලනාත්මක දේශපාලන ටික ඉවර කරලා චින්තනයේ කොටසට යන මේකේ වැදගත් වෙන්නේ ඔයාලා බොහොම පිළිවෙලට ලෙක්චර්ස් ටිකට එන්න සහ මම මේකේ ඉදිමත් සටහනක් දෙනවා. ඒ සටහන් ටික හරියට පරිශීලනය කරලා උත්තර ලියන්න ඕන, පිළිතුරු ලියන්න පුරුදු වෙන්න ඕනේ. සහ සංකීර්ණ විෂය කොටස් තියෙනවා. ඒ සංකල්ප ටික නිවැරදිව අවබෝධ කරගන්න ඕන. ඔය ටික ඔක්කොම ඔළුවට දාගත්තාම මේ සිලබස් එක ඔයාලට ගැටලුවකින් තොරව ඉස්සරහට යන්න පුළුවන්. හරිද? මම නිකන් මේ අද තුලනාත්මක දේශපාලනය කියන එක මොකද්ද කියලා අපි කතා කරමු. අද පළවෙනි දවසනේ. එතකොට මේකේ මොන මොන දේවල්ද ඇතුළත් වෙන්නේ? මොකද්ද මේකේ කියන්නේ කියන අදහස අපි ගමු. හරිද? මම සිලබස් එක ගෲප් එකට දාන්නම් කොටස් දෙකේම. ඒතර සිලබස් එක මුලින්ම පොතේ ලියා ගන්න පිටු 200ක වගේ CR පොතක් ගන්න. ඒ වගේම ප්‍රශ්න ලියන්න පොතකුත් ගන්න. ප්‍රශ්නත් මේත් එක්කම පාඩුවෙන් පාඩුවට මම හිතුවා ලියවන්න ටිකක් වෙනස් කරලා. මොකද ප්‍රශ්න වලට පිළිතුරු ලිවිය යුතුමයි ඔයාලගේ මේ ලිවීමේ හැකියාව වර්ධනය වෙන්න. හරිද? එහෙනම් මම මුලින්ම අද
අපේ පළවෙනි පාඩම ඔයාලා සිලබස් එක ලියා ගන්න පිටුව ඉතුරු කරගෙන පළවෙනි පාඩම ලියා ගන්න තුලනාත්මක දේශපාලන කර මේක තමයි ඔයාලගේ සිලබස් එකේ තියෙන ලොකුම පාඩුව. හරිද? මේකට තියන ලොකු කාලයක් යනවා. එහෙනම් අපි කාලය ගන්නේ නැතුව පළවෙනි පාඩම අද පටන් ගන්න. ලියා ගන්න මාතෘකාව තුලනාත්මක. දේශපාලන හරි දැන් මේ දැන් අපි මෙහෙම හිතන්නකෝ මේකේ මොකද්ද මූලික අදහස අපි නිකන් හිතුවොත් අරවල ඔළුවට දාගන්න තුලනාත්මක කියන එක වලට ෆස්ට් ඊකෙන් මම උගන්වලා තියෙනවා සෙකන්ඩ් ඊකේ ඊට වඩා ටිකක් ගැඹුරින් මේක ඉගෙන ගන්න ඕනේ මොකද්ද මේකේ ඉගෙන ගන්න තියෙන්නේ මේකේ තියෙන්නේ මෙන්න මේක තුලනාත්මක යන්නේ අර්ථය සංදනය හරිද සංසන්දනය කිරීම පැහැදිලිනේ සංසන්දනය කිරීම මගින් දේශපාලනය අධ්‍යයනය කිරීම මේ යටතේ සිද්ධ වෙනවා එතකොට මේකේ අපිට බොහොම ගැඹුරින් සංසන්දනය කරන්න ඕන දේශපාලන තේමාවන් තියෙනවා හරිද රටවල් වල විවිධ දේශපාලන තේමා අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ තුලනාත්මක දේශපාලනය හරහා. ඒ හින්දා තමයි දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නම හරිද දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නම තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයක් තියෙනවා. අධ්‍යයන ප්‍රවේශයක් තියෙන කියලා කියන්නේ ඉගෙන ගන්න තියෙන ක්‍රමයන්නේ ළමයි. අධ්‍යයනය කරන්න තියෙන ක්‍රමයන්නේ. ඒතකොට මේ තුලනාත්මක දේශපාලනයත් එක්කම තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය කියන එකක් තියෙනවා. ඔය දෙකම ඇතුළත් වෙනවා මේ කොටසට. දැන් මේක ගැන ටිකක් අපි ගැඹුරින් බලුවොත් දැන් ඔයාලා හිතට මේ තුරන් කම්පැරටිව් පොලිටික්ස් කියන එකේදී ගොඩාක් තොරතුරු අතිරේක තොරතුරු හදාරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේකට හැම දෙයක්ම ඇතුළත් වෙනවා. හැම දෙයක්ම ඇතුළත් වෙනවා කියන්නේ ඕන දෙයක් අපිට මොනා කරන්න පුළුවන්ද? සංසන්දනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ අරක මොන වගේද මේක මොන වගේද දැන් සංසන්දනය කියන එක ළමයි මානව ශිෂ්ටාචාරයේ එක මේ කම්පැරිටිව් තින්කින් කියන එක අපිට යක් හිතුව මිනිස්යන්ගේ ඉතිහාසයේ ඉඳලා ආරම්භ වෙච්ච කාලේ ඉඳලා තියෙන දෙයක් හරිද දැන් මිනිස්යා කියන සතා සාමාන්‍යයෙන් පිළිගන්න දෙයක් තමයි අවුරුදු ලක්ෂ 20ක් විතර පරණ නේද හෝමෝ සාපියන් මේ නූතන මානව ඊට කලින් විවිධ මානව වර්ගෙ ඉඳලා තියෙනවා. එතකොට මේ මානව ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච දා ඉඳලා මිනිස්සු සංසන්දනය කරා. සංසන්දනය කරා කියන්නේ මුලින්ම සංසන්දනය කරන්නේ අපේ ඇස් දෙකේ. දැන් සංසන්දනය හොඳ සහ නරක තියෙනවා. අපි ඕනම දෙයක් අපි ඇස් දෙකෙන් දැක්කහම මම එක්ක සංසන්දනය කරනවා. දැන් මට කවුරු හරි මිනිස්සෙක් දැක්කොත් මට වඩා උසයි. මට වඩා මිටි. මට වඩා සුදුයි. මට වඩා කළුයි. මට වඩා මෙහෙමයි මෙහෙමයි කියලා තමන්ගේ හිත ඇතුලේ අපි සංසන්දනයක නියැලෙනවා. ඒක අපි අමාරු විදිහට හිතාමතා කරන්නේත් නැහැ. ඒක ඔටෝ වෙනවා. ඒක අපේ මනසට බැඳිලා තියෙන දෙයක්. හරිද? දැන් ඔය විවිධාකාර චිත්ත වේග අපේ උපදින්නේ. හරිද? මනෝවිද්‍යාවේ කියන විදිහට චිත්ත වේග උපදින්නේ. ඒක සිතුවිලි උපදින්නේ. කියන්නේ අපිට තරහද, ඊරිසියාවද, දුකද, සතුටද මේවා උපදින්නේ ප්‍රධාන හේතුවක් වෙන අපි සංසන්දනය කිරීම. අපි මනසින් තමයි ගොඩාක් වෙලාවට සංසන්දනය කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි අනිත් එක්ක සංසන්දනය කරනවා ජීවිතේ විවිධ දේවල් ගැන. අපේ පුද්ගලික ජීවිතේ, අපේ වෘත්තීය ජීවිතේ, අපේ දිනදා ජීවත් වෙන සමාජයේ අපි එක එක දේවල් සංසන්දනය කරනවා. ඒතකොට අපිට මේ මනුස්සයාගේ පුද්ගලික ජීවිතයේ සංසන්දනාත්මක සිදුවීම් එතරම් අවශ්‍ය වෙන්නේ නැත මේ දේශපාලන තුලනාත්මක ක්‍රමයට. ඒතකොට අපිට මොකක්ද ඕනේ? අපිට ඕනේ රටක් පාලනය කරනකොට.
රටපාලනයට අදාළ න්‍යාය මතවාද සංකල්ප විධික්‍රම වලට මේ තුලනාත්මක ක්‍රමය කොයි විදිහටද අපි යොදාගන්නේ? පැහැදිලිද? රටක් පාලනය කරනකොට එක එක සංකල්ප මතවාද න්‍යාය යොදා ගන්නවා. ඉන්න ඒවා අපිට සංසන්දනය කළ යුතුයි. දැන් උදාහරණ ටිකක් අපි ගමු. දැන් ලෝකයේ තුලනාත්මක අධ්‍යයන ක්‍රමයෙන් බොහෝ විට සංසන්දනය කරන මූලික තේමාවන් තියෙනවා. හරිද? මූලික තේමාව. දැන් උදාහරණ අපි මෙන්න මේ බලමු. දැන් අපිට වෙනම කතා කරන්න තියෙන ඔය ආණ්ඩු ක්‍රමාකෘතිය යටතේ ආණ්ඩු ක්‍රම මාදි. ආණ්ඩු ක්‍රම මාදිලි කියන්නේ දැන් අලුතෙන්ම සම්බන්ධ ළමයි එහෙම ඉන්නා නම් ඔන්න හිතන්න අන්න වචන. ආණ්ඩුව දන්නවා අපි. ආණ්ඩුව කියන්නේ කොටස් තුනයි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. දැන් මේ තුන දැන් ලංකාවේ මේක තියෙන විදිහ ගන්නකො ලංකා ව්‍යවස්ථාදායකයේ 225ක් තියෙනවා. ඒකෙන් 196ක් ඡන්දයෙන් පත් වෙනවා. 29ක් ජාතික ලැයිස්තුවෙන් පත් වෙනවා. පැහැදිලි? 29ක් ජාතික ලැයිස්තුවෙන් පත් වෙනවා. ඔක්කොම 225. ඒකට ඒ සඳහා අපි ඡන්දයක් තියෙන අවුරුදු 5කට සැරයක්. ඒ ඡන්ද තියෙන ක්‍රමයට අපි කියන සමානුපාතික මැතිවරණ ක්‍රමය. සමානුපාත. ඔයාලා හැමෝම මහමැතිවරණයේ ඡන්ද දීලා තියෙන සමානුපාතිකයි කියන්නේ සම අනුපාත ක්‍රමයක් තියෙනවා. දැන් ඔයාලා ඡන්ද දුන්නු නිසා ඔයාලා දන්නවා ඡන්ද කොලයක් හම්බෙනවා අපිට. ඒකේ අපි කැමති දේශපාලන පක්ෂයට ඡන්දයක් දෙන්න පුළුවන්. ඡන්ද දීලා අපි කැමති පක්ෂයේ අපේක්ෂකයන් 3 දෙනෙකුට මනාප 3ක් දෙන්න පුළුවන්. ඔබනේ අපේ ඡන්ද ක්‍රම. එතකොට පක්ෂයට හම් වෙන ඡන්ද ගාණයි ඒ ඒ මනාප ගාණ එකතු කරලා, හරිද? ඒක ගණිතමය ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ ඒ අනුව ඒ ඒ පක්ෂවලට හම් වෙන මන්ත්‍රී ධූර තීරණය වෙනවා. වැඩිම මන්ත්‍රී ධූර කණ්ඩායමක් ගත්ත පක්ෂයට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ බලය හම් වෙනවා. අනිත් කණ්ඩායම විපක්ෂයට යනවා. එතකොට ගිය අවුරුද්ද නෙමෙයි 2019 20 තිබ්බේ. 20 තිබුණු මහමැතිවරණේ ඔය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු රජයට මං හිතන්නේ මන්ත්‍රී ධූර 145ක් විතර හම්බුනා. ඒ මිනිස්සු ඡන්දෙ දීලා. හරිද? එතකොට ඒ කට්ටිය ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් ඕක අපේ ක්‍රමයේ. අපේ ක්‍රමයේ අපි දන්නවා. ඇයි අපේ ක්‍රමයේ අපි දන්නේ කොහොමද? අපේ ක්‍රමයේ අපි දන්නේ දැන් අපි ඡන්දෙ දීලා එක ගැන ඉගෙනගෙන එක ගැන විද්වතුන් කියලා දීලා අපේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට සභිකයින් පත් වෙන විදිහේ මැතිවරණ ක්‍රමයේ ඡන්දේ දාන්න ඕන විදිහ ගැන අවබෝධයක් තියෙනවා. දැන් අපේ ක්‍රමයේ ගැන අපිට හිතමුකෝ මේ වෙන රටක මිනිස්සුන්ට මේක ගැන අධ්‍යයනය කරන්න ඕනේ කියලා. දැන් ලංකාවේ දේශපාලන ක්‍රමයේ පිළිබඳව අධ්‍යයනය කරන්න අපි හිතමු ඉන්දියාවෙන් එනවා කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු කණ්ඩායමක්, එහෙම නැත්නම් තානාපති සේවයේ ඉන්න කණ්ඩායමක්, එහෙම නැත්නම් උපාය මාර්ගයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදන කණ්ඩායමක්. දැන් ඔවුන්ට ආවම ඔවුන් ලංකාවේ මේ සිස්ටම් එක අධ්‍යයනය කරනවා. ඔවුන් අධ්‍යයනය කරන්න එනකොටම ඔවුන්ගේ හිත ඇතුලේ තියෙන දේ මොකද්ද? ඉන්දියාවෙන් එන කණ්ඩායම්. අපේ රටේ නම් මෙහෙමයි, ලංකාවේ නම් මේක මෙහෙමයි. පැහැදිලිද? අපේ රටේ නම් අන්න දැන් ඉන්දියාවේ කට්ටිය හිතනවා ඉන්දියාව කියලා රටක් තියෙනවා, ලොකු රටක්. අපේ රට ලංකාව වගේ නෙමෙයි, ලොකු රටක්. ආන් සංසන්දනය කරා භූමි ප්‍රමාණය. ලංකාව කුඩා රටක්, වර්ග ප්‍රමාණය ඉන්දියාව විශාල. හරිද? ඒතර ඉන්දියාවේ විශාලත්වය නිසා ඉන්දියානු රජයේ බලය, ඉන්දියානු මධ්‍යම රජයේ බලය එයාලා බෙදලා තියෙනවා ප්‍රාන්ත විදියට. දැන් ලංකාවෙම බෙදලා නැහැ. එහෙනම් ඉන්දියාව අපි කියන සංධීය රටක්. ලංකාවේ බලය බෙදලා නැති හින්දා ලංකාව ඒකීය රටක් වෙනවා. ලංකාවේ බලය බෙදීමක් තියෙනවා පළාත් සභා හරහා. නමුත් ඒක මධ්‍යම රජයට යටත්ව බෙදීමක් තියෙන නිසා තාම ලංකාව ඒකීය රටක්. ඉන්දියාව සංධියයි. ඉන්දියාවේ බලය බෙදෙනවා මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය විදියට. ඉන්දියාව දිහා නම් එක එක ප්‍රාන්ත, කර්ණාටක ප්‍රාන්තය, මධ්‍ය ප්‍රදේශය, තමිල්නාඩුව නේද, මේ වගේ ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක් තියෙනවා. ප්‍රාන්ත 22ක් විතර මං හිතන්නේ තියෙනවා ඉන්දියාව. හරිද? තෙලංගනා කියලා මේ අලුතෙන් ප්‍රාන්තයක් ඇවිල්ලා තියෙනවා. හරිද? එක එක ප්‍රාන්ත තියෙනවා. ඒතරයි දැන් අර මං කී කියයි හිටපු දේ
ඉන්දියානුවන් පිරිස ලංකාවට ආවොත් ලංකාවේ මැතිවරණ ක්‍රමය මොන වගේද කියලා අධ්‍යයනය කරන්න එයාලා බලන ඉන්දියානු ක්‍රමය. ඒතර ඉන්දියාවේ ප්‍රාන්ත මට්ටමේ මහා මැතිවරණ පවත්වනවා. දැන් ඉන්දියාව මේ දවස්වල ප්‍රාන්ත මැතිවරණ යනවා. ඒ වගේම ඉන්දියානු මධ්‍යම රජයට මුළු රටම නියෝජනය කරන තවත් ඡන්දයක් තියෙනවා. ඒකෙන් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ලෝකසභාවට කණ්ඩායමක් ඡන්දයෙන්පත් වෙනවා. එතකොට ඉන්දියාවේ පාර්ලිමේන්තුව අපි වගේ නේ මණ්ඩල දෙකක් තියෙනවා. උත්තර මන්ත්‍රී මණ්ඩලය, පහළ මන්ත්‍රී මණ්ඩලය, ලෝකසභාවයි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි කියලා. එතකොට ඒ වගේ ඉන්දියානු ක්‍රමය වෙනස්. ඒ කියන්නේ ඉන්දියානු පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් තියෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුවේ නම් එක මණ්ඩලයයි තියෙන්නේ, එක කොටසයි තියෙන්නේ 225යි. එයාලාපත් වෙන්නේ දිස්ත්‍රික්ක මට්ටමේ. දිස්ත්‍රික්ක ඡන්ද කොට්ටාසන තියෙන අපේ. එතකොට ලංකාවේ දිස්ත්‍රික්ක මට්ටමේ නියෝජිතයෝ මෙන්න මේ ප්‍රමාණයක් පත් වෙනවා. දැන් අපිට ඕව ගැන ඉගෙන ගන්න වෙන්නේ ඉන්දියාවේ මෙහෙමයි ලංකාවේ මෙහෙමයි. දැන් ඇමරිකාවේ ක්‍රමය ඊට වඩා වෙනස්. ඇමරිකාවේ ඍජු ජනාධිපති කෙනෙක් ඡන්ද විද්‍යාල පදනමින් පත් වෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒතර ඇමරිකානු මොඩල් එක වෙනයි. මහා බ්‍රිතාන්‍ය ගත්තොත් ඒ මොඩල් එක වෙනයි. මහා බ්‍රිතාන්‍යේ පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන අගමැති කෙනෙක් තමයි ඉන්නේ, ජනාධිපති කෙනෙක් මහා බ්‍රිතාන්‍යේ නැහැ. ඒතර මහා බ්‍රිතාන්‍යේ නාමික විධායකයෙට රැජිනක් ඉන්නවා. දැන් ලංකාවේ ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් අගමැති කැබිනට් මණ්ඩලයකුත් පත් වෙනවා. ඔයාලට තේරෙනවද මේ තුලනාත්මක දේශපාලනය කොච්චර පරාසයකට විහිදෙනවද කියලා? ලෝකයේ එක එක රටවල එක එක විදිහේ දේශපාලන ක්‍රමයන් තියෙනවා. එතකොට මේ දේශපාලන ක්‍රම මේකට අපි කියන නැත්නම් රට පාලනය කරන ක්‍රම, ආණ්ඩු ක්‍රම, හදාරන්න දේශපාලන ක්‍රම, ආණ්ඩු ක්‍රම හදාරන්න අපි තුලනාත්මක දේශපාලනය යොදා සංසන්දනය කරලා ඒ ඔස්සේ දේවල් විශ්ලේෂණය කරලා අපි නිගමනවලට එළවෙනවා. ඔන්න එක තේමා, ඔය එකක්. හරි, ඊළඟ අපි ගමු. දැන් ඔයාලගේ සිලබස් එකේ කියනවා පොලිටිකල් කල්චර්, දේශපාලන සංස්කෘතිය, එකත් වෙනම ඉගෙන ගන්න ඕනේ. දේශපාලන සංස්කෘතිය කියන එක ඒක රටකින් රටකට වෙනස්. දැන් ඒක අපිට ඉගෙන ගන්න වෙන්නේ කොහොමද? ඒක අපිට ඉගෙන ගන්න දැන් ඔය තුලනාත්මක ක්‍රමය නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ දවස්වල ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එකක් විදිහට තියෙන ළමයි මේ. දැන් මම මේ දවස්වල රිසර්ච් එකක් කරනවා, මගේ අර උසස් අධ්‍යාපනයේ මගේ මේ මාස්ටර් එක මේ පිල්ලම් මම කරගෙන යනවා. වැඩිදුර උපාධියක්, ශාස්ත්‍රපති උපාධියක් කරගෙන යනවා. ඒකේ මගේ මේ රිසර්ච් එකේ එක කොටසක් තමයි මේ ලංකාවෙන් අනාගතයේ මේ බුද්ධිගලනය කියලා කියන්නේ තරුණ ශ්‍රම බලකාය ලංකාවෙන් කොච්චර ප්‍රමාණයක් විතමන් වෙනවා. ඔය ගැන මේ දවස්වල ස්ටඩි කරගෙන යනවා. මේ ගැන රිසර්ච් කරපු තැනුත් තියෙනවා. එතකොට දැන් ඔය මම අහනවා, දැන් අපි රිසර්ච් එකක් කරනකොට ඔයාලත් දැන් සසත් ඔයාලා දැන් සාමාන්‍ය වේදී උපාධියක් ඉන්න එහෙම රිසර්ච් එකක් කරන්න ඕනේ නැහැ. මේ නමුත් ඔයාලා උසස් අධ්‍ය මාස්ටර් එකක් වගේ ඉස්සරහට කරනවා නම් රිසර්ච් එකක් කරන්න. ඒක දැන් ප්‍රශ්නාවලියක් දීලා අහනවා. ලංකාවේ මේ ඕ ලෙවල්, ඒ ලෙවල්, ආෆ්ටර් ඒ ලෙවල් ඉන්න තරුණ ප්‍රජාවන් අවුරුදු 16, 17, 18, 19, 20, අවුරුදු 25, 26 වගේ වෙනකම් මේකේ අවුරුදු 35 කරනකම් තියෙනවා. 35, 40 කරනකම් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 16 ඉඳලා අවුරුදු 45 දක්වා වයස් කාණ්ඩය ගත්තොත් මේ සම්බලකායනේ, මේ කට්ටිය සම්බලකාය. මෙයාලගෙන් අහුවොත් දැන් ඔයාලා අනාගතේ මොකද්ද හිතාගෙන ඉන්නේ? එතකොට ගොඩාක් 80%ක් වගේ කියන්නේ ලංකාවෙන් යනවා. සමහර කට්ටියන්ට යන්න නිශ්චිත ප්ලෑන් එකක් තියෙනවා, උසස් අධ්‍යාපනයේ රැකියාවකට මොකක් හරි. සමහර අයට එම් ප්ලෑන් එකකුත් නැහැ, උත් යනවා කියන මට්ටම ඉන්නේ. කොහොම හරි සර් යන්න පුළුවන් නම් යනවා. මේ රටෙන් යන්න තමයි බලන්නේ, කොරියාව යන්න, ජපානය යන්න, මොකක් හරි එහෙම ටාගට් එකක් ඉන්නේ. දැන් එහෙම වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද කියලා හොයලා බලපුවම දැන් ඉස්සර කාලේ ඔය එච්චර තිබ්බේ නැහැ. ගැන 2005, 2010 වෙනකන් එහෙම විදේශගත වෙනවයි කියන එක යුද්ධයක් තිබ්බා අපේ රටේ. ලොකු ප්‍රශ්න තිබ්බා, ආර්ථික අර්බුදා. නමුත් මේ ලංකාවේ සෑහෙන ප්‍රමාණයක් සංක්‍රමණය වුණා.
මේ වගේ රැල්ලක් තිබ්බ නෑ අන්න. දැන් ඒ වගේ රැල්ලක් රටින් යනවා කියන රැල්ලක් හැදිලා තියෙන ප්‍රධාන හේතුවක් මං හිතන්නේ මේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙන තුලනාත්මක බලපෑම. දැන් තුලනාත්මක දේශපාලනේ දැන් අලුතෙන්ම කතා කරන දෙයක් තමයි මේ සෝෂල් මීඩියා ටු කම්පරටිව් පොලිටික්ස්. සෝෂල් මීඩියා හරහා මිනිසුන්ගේ දේශපාලන චින්තනය, රාජ්‍ය පිළිබඳ අදහස, වෙනත් රාජ්‍යයන් පිළිබඳ අදහස එක්ක බැඳිච්ච සංකල්ප සහ ඒ අදහස. ඒ කියන්නේ දැන් අපේ රටේ මිනිස්සු අධ්‍යාපනයෙන් තරමක් ඉහළට ආවහම එයාලා ලෝකේ අනික් රටවල් වලට යන්න බැරි වුණා. ගියපු යාළුවන්ගෙන් වෙනත් රටවල් වල තොරතුරු දැනගන්න. එහෙම නැත්නම් දැන් අද වෙනකොට සමාජ මාධ්‍ය ජාල ගණනාවක් තියෙනවා. YouTube එක තියෙනවා, TikTok තියෙනවා, Facebook තියෙනවා. දැන් මේ වගේ ඩුබායි වල නම් මෙන්න මෙහෙමයි, කෑම වල ගණන් මේ වගේ, වාහන වල ගණන් මේ වගේ. ටෙක්නිකල් ඉර එකක් කවනේ ළමයි හරිය මේ මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද? පැහැදිලි නෑනේ ඇහෙනවන්නේ. මොනාහරි සිග්නල් ඉර එකක් මොකක් හරි ආවා කියන එක දැන් පැහැදිලිව ඇහෙනවනේ. හරි මං හිතන්නේ පැහැදිලිව ඇහෙනව ඇති. අපැහැදිලි නම් හරි ඇහෙනවා ට්‍රයි. දැන් මේ දේශපාලන සංස්කෘතිය කියලා එකක් තියෙනවා. මේක අපි ගත්තොත් හරිද, මේකේ කතා කරන්න තියෙන දැන් උදාහරණයක් අපි සරලව හිතුවොත් මෙන්න මෙහෙම. දැන් ලංකාවේ ඡන්දෙ දාන දවසට ඉස්සර නම් මොකක් හරි වැඩි, ඉස්සර වැඩි දැන් අඩුයි. ඡන්දෙ කාලෙට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කියන ඒවා, කියන්නේ ගහ ගන්නව, මරා ගන්නව, අපේක්ෂකයන් අතර ගැටුම්, එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගැටුම්, මනාප පුරයන්, හරිද, ඡන්ද පොලේ ඇතිවන ප්‍රචණ්ඩකාරීත්වයන්, හොර ඡන්ද දාන ඒවා. ඒක කොච්චර ඉස්සර තිබ්බද? අපි පොඩි කාලේ ඡන්දයක් කියපුවම ඡන්ද පෙට්ටි අරගෙනකොට ඇඳිරි නීතිය දාන. ඇඳිරි නීතිය දාන කියන්නේ මිනිසුන්ට යන්න බෑ, පාරවල යන්න බෑ. මේ ඇඳිරි නීතිය දාලා කොහොම නිකන් අර රට නිකන් අමුතු යුදමය වාතාවරණයකට වගේ තත්ත්වයකට එනවා. ඒක මේ නූගත් රටවල, දුප්පත් රටවල තියෙන දේශපාලන සංස්කෘතිය. ඔන්න බලන්න මේ මැතිවරණ කාලේ. ඊළඟ ඡන්දයේ දිනලේ එන අපේක්ෂකයන්, ඒ අපේක්ෂකයන් රථ පෙළපාලි වලින් යන්නේ, ඩිපෙන්ඩර් දාගෙන නේද? අර නිකන් ප්‍රභූත්වයක් හදලා තියෙනවා දේශපාලනේ ඇති. අපේ තියෙන ප්‍රභූ දේශපාලන. ඒ කියන්නේ දේශපාලඥයා හරි ඉහළින් ඉන්න මනුස්සේ, සාමාන්‍ය ජනතාව හරි පහළයි. හරිද? දේශපාලඥයන ලොකු ස්ටේජ්, රතු පළසවල් දාලා ලොකු ස්ටේජ් වල ඉන්නේ. සාමාන්‍ය මනුස්සයා බිමේ ඉන්න ඕන. හරිද?
තාමත් අපේ රටේ දේශපාලන ක්‍රමය ඒ මට්ටමේ තියෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ හරි සජිත් ප්‍රේමදාස හරි රනිල් වික්‍රමසිංහ හරි එනවා කිව්වොත් පොලිසිය ඇවිල්ලා මුළු ටවුන් එකම සුද්ධ කරලා මිනිස්සුන්ට යන්න බැරියට වැටවල් ගහලා එයාලා දේශපාලනය කරාට සාමාන්‍ය ජනතාව අතරට යන්න හරි බයයි. එහෙම යන්නෙත් නැහැ. හරිද? ඇයි ඒ අපේ දේශපාලන සංස්කෘතිය? සහ ඒ මර සරල දේශපාලන ක්‍රමයක් තියෙන මනුස්සයෙක් හිටියොත් ඒක අපේ මිනිසුන් නිකන් හරියන්නේ නැහැ. දැන් මිනිස්සු අතරට ගිහිල්ලා දේශපාලනය කරලා සාමාන්‍ය වාහනයක ඇවිල්ලා එහෙම නැත්නම් බයික් එකක ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න ආවොත් එහෙම අපේ මිනිස්සු ඒකට කැමති නැහැ. අපේ මිනිස්සුන් ඕන ඩිපෙන්ඩර් එකක ඇවිල්ලා ලොකු ප්‍රාඩෝ එකක ඇවිල්ලා අලු පාට වාහනකින් ඇවිල්ලා සංග්ලාස් දාගෙන බැහැලා නිකන් අර දෙවියෙක් වගේ තමයි අපිට ඕනේ දේශපාලන. ඉන්දියාවෙත් එහෙමයි, ලංකාවෙත් එහෙමයි, අප්‍රිකානු රටවලත් එහෙමයි. ඒ නිසා තමයි දේශපාලනඥ හැම වෙලේම එයාලගේ ඒ தත්ත්වය තියා ගැනීම සඳහා ලොකු වාහන අධි පරිභෝජනවාදී ඒ දේවල් මිනිස්සුන්ට පෙන්නගෙන ඡන්දේ කරයි. හරිද? දැන් යුරෝපයට ගියාපම ඕක හරි වෙනස්. දැන් යුරෝපයේ අපි ගත්තොත් යුරෝපයේ ඉන්න ප්‍රධානතම දේශපාලන අධිකාරිය වේවා සාමාන්‍ය දේශපාලන අධිකාරිය වේවා ඔවුන් සාමාන්‍ය ජනතාව එක්ක හරි සමීපයි. දැන් ඔය කැනඩාවේ ඉන්න ජස්ටින් ට්‍රූඩෝ එයා කැනේඩියානු අගමැති. නමුත් එයා කෝච්චිය තමයි වාහනේ යන්නේ. එයා 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 වැඩට යන්නේ කෝච්චි. අපි හිතන්නකො අපේ රටේ නම් ජීවිතේට මේ ජනාධිපතිතුමාගේ අගමැතිට හරි කෝච්චිය යන්න පුළුවන්. එහෙම යනවා එයාලා විශේෂ උත්සවයක් තියෙන අවස්ථාවක සම්පූර්ණ මැදිරියම වෙන් කරගෙන එහෙම. එහෙම සාමාන්‍ය ජනතාවත් එක්ක කෝච්චිය තෙරපිලා යන්න බෑ. එහෙම යන්නෙත් නෑ. හරිද? ඒ වගේ ප්‍රවාහන පද්ධතියක් අපේ රටේ ඇත්තෙත් නැහැ. ඒ රටවල වල රාජ්‍ය නායකයාට වුණත් යන්න පුළුවන් ඉතාම දියුණු ප්‍රවාහන පද්ධතියක් හදලා තියෙනවා සහ යන්නත් පුළුවන්. ඒතකොට ඉහි දේශපාලන සංස්කෘතියයි අපේ රටවල වල දේශපාලන සංස්කෘතියයි ඔන්න ඔය වගේ. හරිද? ඒ වගේ අපිට මේ සංසන්දනය කරගන්න පුළුවන් ඉහි කොයි වගේද මෙහි කොයි වගේ. ඊළඟට ඡන්ද දාන විදි මැතිවරණ ක්‍රම. මැතිවරණ ක්‍රමත් අපිට සංසන්දනය කරගන්න පුළුවන්. ලංකාවේ සමානුපාතික ක්‍රමය මොන වගේද? සරල බහුතර කියලා කලින් තිබ්බා. ඒ කියන්නේ අපි හිතමුකෝ එක ප්‍රදේශයක මිනිස්සෙක් ඡන්දෙ ඉල්ලනවා නම් සරල බහුතර කියන්නේ ඒකට ඡන්දෙ ඉල්ලනවා නම් අපි හිතමුකෝ A කියන එකනට ඡන්ද 10යි, B කියන එකනට ඡන්ද 5යි, C කියන එකනට ඡන්ද 25යි. එතකොට දිනන්නේ මේ C කියන එක. ඒ තමයි සරල බහුතරය. සරල බහුතර. බහුතර බලයක් ගත්තගෙන ජයග්‍රහණය කරනවා. ඒක මැතිවරණ ක්‍රමය. සමානුපාතික කියපුවම අනුපාත ක්‍රමයක් අනුව බෙදෙනවා. දැන් ලංකාවේ මැතිවරණ ක්‍රමය ඔය වගේ. ඉන්දියාවේ නම් මොන වගේද? ඇමරිකාවේ ඡන්ද විද්‍යාල ක්‍රමය මොන වගේද? බ්‍රිතාන්‍යයේ මොන වගේද? ඒ ඡන්ද දාන විදි ගැන අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට දේශපාලන පක්ෂ. දේශපාලන පක්ෂ. දැන් පක්ෂයක් ගත්තාම පක්ෂයේ ප්‍රධාන දේ තමයි බලය ලබා ගැනීම. ඒතකොට ලෝකේ එක එක පක්ෂ ක්‍රම තියෙනවා. ඒක පක්ෂ රටවල්. දැන් චීනයේ තියෙන එක පක්ෂ. චීන ළමයි ඡන්ද නැහැනේ. චීන තියෙන තනි පක්ෂයක් විතරයි. චීන කොමියුනිස්ට් පක්ෂය. ඒක සමාජවාදී මාදිලියෙන් ඇදුණු දේශපාලන ක්‍රමයක් චීන තියෙන්නේ. ඒතර චීන ජනාධිපති අගමැති සී ජින් පින් දැන් චීන ජනාධිපති. එතුමා චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පත් කරගෙන තියෙන්නේ. එතකොට එතුමා යාවජීව ජනාධිපති. ඒ කොමියුනිස්ට් පක්ෂයේ කියන තුරු ඔහු ජනාධිපති විදියට ධූරේ රැඳී ඉන්නේ. එතකොට චීන ජනතාවට අයිතියක් නැහැ. ඔහු අයින් කරන්න ඕ ඉවත් කරන්න. එහෙම එකක් චීනේ නැහැ. ඒතකොට එක පක්ෂයයි තියෙන්නේ. කියුබාවෙත් එහෙමයි. උතුරු කොරියාවෙත් එහෙමයි. ඒවා ඩිමොක්‍රටික්ස් නොවන රටවල්. ගන්න අපිට ඒවා සංසන්දනය කරගන්න වෙන්නේ මේක. හරිද? ඒතකොට දැන් එංගලන්තයේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල පක්ෂ දෙකයි තියෙන්නේ. අපි කියනවා රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂය තියෙන්නේ ඇමරිකාව. එංගලන්තයේ තියෙන කොන්සර්වේටිව් පක්ෂය සහ ලේබර් පක්ෂය. ඔන්න එංගලන්තයේ ඇමරිකා වගේ රටවල තියෙන්නේ පක්ෂ දෙකයි. දැන් ලංකාව ඉන්දියාව මේ වගේ ආසියානු රටවල් ගොඩක තියෙන්නේ බහුපක්ෂ ක්‍රමය. දැන් ලංකාවේ තියෙන්නේ අධිපති දීපක්ෂ බහුපක්ෂ ක්‍රමය. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් තමයි හැම සැරේම බලය ගන්න. ඒ ප්‍රධාන පක්ෂ දෙකට කුඩා කුඩා පක්ෂ සමහරලාට සන්ධානගත වෙනවා. ඒක හරිනේ. ප්‍රධාන පක්ෂ දෙකක් තමයි බලය ගන්න. මොකද්ද බලය ගන්න පක්ෂ දෙක? දැන් අපි අවුරුදු 70ක් තිස්සේ අපි බලය දෙන්නේ හැමදාම මෙන්න මේ පක්ෂ දෙකට මේ දීලා තියෙනවා නෝ එක්කෝ මෙයාට දෙනවා UNP
එක්කෝ මෙයාට දෙනවා ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාර්ටි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් යුඑන්පී පක්ෂය කියන එක සමගි ජන බලවේගි වෙලා අර යුඑන්පී එකම තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක පොහොට්ටුව වෙලා, නමුත් එකම මතවාදයේ තියෙන එකම බයිය සෙට් එකක් තමයි, බයිය ටොයිය සෙට් එකක් තමයි මේ දෙකේ ඉන්නේ. හැමදාම ওই දෙකට අපි දීලා අපේ රට දැන් බංකොලොත් වෙලා. කියන්නේ ලංකාවේ බලය සම අවුරුද්දකම, ඒ කියන්නේ හැම පාරකම මාරුවෙන් මාරුට තට්ටු මාරු විදියට මෙන්න මේ පක්ෂ දෙකට දීලා. එතකොට මේ පක්ෂ වටා පොඩි පොඩි පක්ෂ දෙත් වෙනවා. ඔය විමල් වීරවංශගේ පක්ෂ, ගම්මන්පිලගේ පක්ෂ, මුස්ලිම් පක්ෂ, දමිළ පක්ෂ, ඒවා මෙයාලට එකතු වෙනවා, සන්ධානගත වෙනවා. සන්ධානගත වෙලා තමයි ආණ්ඩු බලයේ පිහිටවන්නේ. දැන් ආණ්ඩුවත් එහෙම. දැන් ආණ්ඩුවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාම ඒකේ ඉන්න එක්සත් ජාතික පක්ෂයක් තියෙනවා, පොදු ජන පෙරමුණක් තියෙනවා, සජවේ කට්ටියක් තියෙනවා, මුස්ලිම් කොංග්‍රසයේ කට්ටියක් තියෙනවා. හරිද? පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි වර්තමාන ආණ්ඩුව හැදිලා තියෙන්නේ. එතකොට ඒවට අපි කියන සභාග ආණ්ඩු. දැන් ওই ලංකාවේ ක්‍රමෙන් ඉන්දියාව වගේ ගත්තාම ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවේ ප්‍රධාන අධිපති පක්ෂ දෙකක් තමයි හැමදාම බලය යන. පක්ෂ ගොඩක් ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාව ළමයි ගොඩාක් කාලවලට බලය ගන්න භාරතීය ජනතා පක්ෂය. දැන් ওই මෝදි අගමැතිතුමා ඉන්නේ භාරතීය ජනතා පක්ෂයේ, BJP, භාරතීය ජනතා පක්ෂයේ අය ඉන්දියානු කොංග්‍රසේ. හරිද? ඉන්දියානු කොංග්‍රසේ ගාන්ධිවරුන් තමයි ඒකේ නායකත්වයේ මෙහෙවන. හරිද? ඒ වගේ මේ පක්ෂවලට තියෙන පවුල් දේශපාලන. දැන් ඉන්දියානු කොංග්‍රසේ පවුල් දේශපාලන පක්ෂයක්. ඒ කියන්නේ ගාන්ධි පරම්පරාව තමයි ඒ ඉන්දියානු කොංග්‍රසේ මෙහෙවන. දැන් වෙනකොට ඉන්දියානු කොංග්‍රසේ නායකත්වය රාහුල් ගාන්ධි තමයි මෙහෙවන. ඕකේ හිටියා සෝනියා ගාන්ධි, ඉන්දිරා ගාන්ධි, රජීව් ගාන්ධි. එහම ගාන්ධි පරම්පරාවක් තමයි ඉන්දියානු කොංග්‍රසේ දේශපාලනේ මෙහෙවන. දැන් ලංකාවෙත් එහෙම තිබ්බනේ. ලංකාවේ කාලයක් බණ්ඩාරනායක, කාලයක් සේනානායකවරු, DS සේනානායක, ඩඩ්ලි සේනානායක, ඔය වගේ. ඊට පස්සේ කාලයක් තිබ්බා බණ්ඩාරනායකවරු, SWRD බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, ඔය වගේ. එහෙම බණ්ඩාරනායක පරම්පරාවක්. බණ්ඩාරනායකකින් පස්සේ ආවා රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඔය වගේ ඉන්න රාජපක්ෂ පරම්පරාව, රාජපක්ෂ දේශපාලන. හරිද? ඊට පස්සේ හිටියා වික්‍රමසිංහ දේශපාලනයක් තිබ්බා කොළඹ හතේ රදළ පැලැන්තියේ ප්‍රභූ දේශපාලනේ. JR මහත්තයාගෙන් තමයි ඒක ආරම්භ වෙන්නේ. JR, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ. ඊළඟට ප්‍රේමදාස පාලනයක් තිබ්බා, සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස. දැන් එහෙම බලපුවාම එහෙම අපේ රටේ එකම ඔය ඉතාම කලාතුරකින් අවස්ථාවක් තමයි ඔය සිරිසේන, මෛත්‍රීපාල සිරිසේන තමයි ඔය ප්‍රභූ දේශපාලනයෙන් පිටතින් ලංකාවේ ජනාධිපති වෙච්ච මිනිස්සු. අය ඔය DB විජේතුංග කියලා අර අනුප්‍රාප්තික ඔය දැන් රනිල් වික්‍රමසිංහ වගේ ජනාධිපති කෙනෙක් ආ. ඒ අරෙන්ද ලංකාවේ ප්‍රභූ දේශපාලනයක් තියෙනවා. ඉන්දියාවෙත් එහෙම. ඉන්දියාවෙත් කාලයක් අර මේ ගාන්ධි පරම්පරාවත් ඊට පස්සේ ප්‍රභූ පලන්තියක් තමයි ඉන්දියානු දේශපාලන අධිපති දේශපාලනය හැදෑරුවේ මෝදි තමයි. මෝදි කියන්නේ ළමයි මේ දුප්පත් තැනක ඉඳන් ආපු අගමැති කෙනෙක්. හරි? ඉන්දියාවේ මෝදි ගුජරාටේ, ගුජරාට් කියලා තියෙන ඉන්දියාවේ ප්‍රාන්තය, ගුජරාටේ අගමැති වුණා. ගුජරාටේ මහා ඇමති වුණා මුලින්. ඉස්ලාම් මේ ප්‍රාන්තයේ මහා ඇමතිකමනේ හම්බෙන්නේ. එතකොට මෝදි අගමැතිතුමාගේ කතාව කියපුවාම එයා ඇවිල්ලා මේ කෝච්චිවල, හරිද, කෝච්චිවල මේ මේ තේ විකුණපු ඒ පොඩි පොඩි වෙළඳාම් කරපු බොහොම දුප්පත් මිනිස්සෙක්. එහෙම ඇවිල්ලා තමයි ප්‍රාදේශීය දේශපාලනයට ඇවිල්ලා තමයි ඔවුන් මේ මේ ජාතික දේශපාලනයට ආවේ. ඒකට ඉන්දියානු ප්‍රභූ දේශපාලනය අවසන් කරපු මිනිස්සෙක් විදියට මෝදි ගණන් ගන්න. එහෙනම් තමයි මෝදි ඉන්දියාව අද එක්සත් කරලා, ශක්තිමත් කරලා, ලෝකයේ පස්වෙනි ආර්ථිකය බවට පත් කරලා දියුණු වෙලා තියෙන්නේ. අර ඉන්දියානු ප්‍රභූ දේශපාලනය මිදිලා අලුත් නායකයෙකුට ඒක ගිය හින්දා. හරිද? අපේ රටත් එහෙම කරන්න ඕනේ. මේ හැමදාම අධිපති දේශපාලනේ ඉන්න කණ්ඩායමටම මේක දුන්නොත් ඒ මිනිස්සුන්ට මේ සාමාන්‍ය ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ. ඔවුන් මේ සල්ලි ආකාරවල ඉපදිච්ච සාමාන්‍ය ජනතාවගේ දුක දන්නේ නැති
නේද? එහෙම අසංවේදී මිනිස්සු කණ්ඩායම්. අපි ඒක වෙනස් කරන්න අනිවාර්යෙන් ඕනේ. එතකොට ඒවා අපිට මේ සංසන්දනය කරගන්න පුළුවන්. එතකොට එහෙම සංසන්දනය කරගන්න වෙන්නේ අපිට අනිවාර්යයෙන් මේ රටවල තියෙන පක්ෂ මොන වගේද, අපේ රටේ පක්ෂ මොන වගේද කියලා ඔළුවට දාගන්න. සාමාන්‍යයෙන් දැන් බලය අල්ල ගන්න අනිවාර්යයෙන්ම තියෙන මාදිලියනේ දේශපාලන පක්ෂ. පක්ෂයක් හදාගන්නෙම ළමයි බලය අල්ලා ගැනීමේ අරමුණ. පැහැදිලිද? එතකොට අපේ රටේ පක්ෂ හදලා තියෙන තේ අරමුණින් දැන් මේ වෙනකොට ලංකාවේ ජාතික ජන බල වේගය කියලා දැන් අලුතෙන් පක්ෂයක්, ඒ කියන්නේ ජේ.පී. එක සාම්ප්‍රදායික පක්ෂයක් කියලා තිබ්බා. ඒකට අලුත් හැඩයක් එකතු කරලා ජාතික ජන බල වේගය කියලා අලුත් පක්ෂයක් හදලා ඔවුන් දැන් බලය අල්ලා ගැනීම සඳහා කැම්පේන් එක කරගෙන යනවා. අනිත් පැත්තෙන් අර සාම්ප්‍රදායික පක්ෂ ටික ඔක්කොම එකතු වෙලා කොහොට්ටු අය රනිල් විසින් සෙට් එකම එකතු වෙලා එයාලගේ බලය එයාලට නැති වෙයි කියලා. හරිද? එයාලා දැන් ආපහු දේශපාලන බලය ලබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදාගෙන යනවා. දැන් ওই දෙක අතර තමයි ඊළඟ අවුරුද්දේ ජනාධිපතිවරණේ ප්‍රධාන තීරක තරඟය වෙන්නේ. ඇත්ත වශයෙන්ම ඊළඟ අවුරුද්දේ මිනිස්සු වෙනසක් කරන්න ඕනේ කියලා හිතනවා. වෙනසක් කරන්න ඕන නම් වෙනස් කණ්ඩායමකට බලය දිය යුතුය. හරිද? මම මේ පක්ෂයකට හොඳයි කියනවා නෙවෙයි. නැවත ඉතින් මිනිස්සු එහෙම දේශපාලනයේ සක්‍රියව නිරත වෙන්න ඕනේ. සක්‍රියව නිරත වීමෙන් තමයි රාජ්‍යයන් වෙනස් කරගත හැකිවන්නේ. මේ දේශපාලන විද්‍යාව කියන විෂයේ වැදගත්කම ඒකයි. මේක බලවත්ම විද්‍යාව වෙන ලෝකේ මේ වගේ තමයි රාජ්‍ය පාලනයේ, රාජ්‍ය පාලනයේ වෙනස් කිරීම, රාජ්‍ය පාලනයට අදාළ නීති පද්ධති ප්‍රතිපත්ති සම්පාදනය, රාජ්‍ය පාලන ක්‍රමයන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා, නීතිය, නීතියාධිපත්‍ය අධිකරණ පද්ධතිය, මේවා ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ මේ විෂය ඇතුළේ. එතකොට අපිට මේ වගේ බුද්ධක් කරුණු සෑහෙන්න තියෙනවා. දේශපාලන විද්‍යාවේ තියෙන සියලු සංකල්ප අපිට සංසන්දනය කරන්න පුළුවන්. ඒතකොට මේ පක්ෂවලට එක එක මතවාද තියෙනවානේ. දැන් අපි ගත්තත් රනිල් වික්‍රමසිංහ මහත්තයා, දැන් අපි මතවාද ඉගෙනගෙන තියෙනවානේ. එතුමාගේ ප්‍රධාන මතවාදය වෙන්නේ මේ ලිබරල් දෘෂ්ටිවාදය. ඒ කියන්නේ ලිබරල් ධනවාදී ආර්ථික පුද්ගලිකාංශයට වැඩි ඉඩකඩ දෙන්න ඕනේ, රාජ්‍යාංශයේ ව්‍යාපාර කිරීම අඩු කරන්න ඕනේ, පුද්ගලිකාංශයේ ව්‍යාපාර කරන නිදහස දෙන්න ඕනේ, රාජ්‍ය ආර්ථිකයට මැදිහත් වෙන එක අවම කරන්න ඕනේ. ඒවා යම් කිසි එතුමාගේ ප්‍රතිපත්ති. දැන් මමත් පිළිගන්නවා ලංකාව දියුණු වෙන්න ඕන නම් වැඩිපුර පුද්ගලිකාංශයත් එක්ක බද්ධ වෙච්ච ව්‍යාපාර පද්ධතියක් හැදෙන්න කියන්නේ. හරිද? එතකොට ඒක වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති වෙනකොට ඔහුගේ ඒ ප්‍රතිපත්තිය ඒක ඇවිල්ලා අශුද්ධ ධනවාදය. ඒ කියන්නේ දූෂිත ධනවාදය. يعني මේ වික්‍රමසිංහ මහත්තයාගේ ධනවාදය හැදිලා තියෙන්නේ ගජමිතුරු වාදයත් එක්ක. يعني ඔහු සලකන්නේ ව්‍යාපාරික පොඩි කණ්ඩායමකට විතරයි. සාමාන්‍ය පොඩි කුඩා ව්‍යාපාරිකයන්ට මේකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. හරිද? ඒ වගේ අර දූෂිත ධනවාදයක් ඔස්සේ රටක් දියුණු වෙන්නේ නැහැ. දැන් සිංගප්පූරුව, මැලේසියා ඒ වගේ රටවල් අපි සංසන්දනය කරපුවාම අපිට ආර්ථික සංසන්දනයක් තියෙනවා. තව අපි මට මතක කියන්න ඕන මේ පක්ෂවලට අමතරව මේ ආර්ථිකයක් පුළුවන් සංසන්දනය කරන්න. දැන් අපි 1977 විවෘත ආර්ථිකයක් ගේනකොට ලංකාවේ ආර්ථිකය විවෘත වෙනවනේ. ඉන්දියාවේ ආර්ථිකය විවෘත කරන්නේ 1991. හැබැයි ඉන්දියානු ආර්ථිකය විවෘත කරලා අවුරුදු 20ක් විතර යද්දී 91 ඉඳලා දැන් අවුරුදු 30න්නේ. ඒ අවුරුදු 30ට ඉන්දියානු ආර්ථිකය 120 ගුණයකින් විතර විශාල වෙලා. 1977 අපේ ආර්ථිකය විවෘත කරලා අපේ ආර්ථිකය 5 ගුණයකින්වත් දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ වර්ධනය වෙලා නැහැ. තිබ්බ ආර්ථිකයේ 5 ගුණයකින් විතර තමයි වර්ධනය වෙලා. ඇයි අපිට එහෙම වුනේ? ඉන්දියාවට අර විදියට දියුණු වෙන්න උනේ පුළුවන් උනේ කොහොමද? අපිට ඕක ගැන සංසන්දනය කරන්න පුළුවන් මේ තුලනාත්මක දේශපාලනය. අපි වගේ ආර්ථිකයක් තමයි 1995 91 වෙද්දී තායිවානයේ. අර තායිවානයේ, වියට්නාමයේ ওই රටවල් දෙකටම තිබ්බේ ලංකාව වගේ ආර්ථික. අද වෙද්දී වියට්නාමය ලංකාව වගේ 20 ගුණේ ආර්ථිකයක් හදාගන්න. ඔවුන්ගේ ජාතික ආදායම ඩොලර් බිලියන 400කට කිට්ටු. ලංකාවේ ජාතික ආදායම ඩොලර් බිලියන 80යි තමයි. ලංකාවේ අපනයන ආදායම 1990 ඩොලර් බිලියන 5යි. තායිවානයේ අපනයන ආදායම ඩොලර් බිලියන 5යි. හැබැයි ඒක දෙගුණ කරගෙන තියෙනවා මේ වෙද්දී. එතකොට මෙන්න මේ වගේ අර ආර්ථිකයේ ප්‍රසාරණය වීම ගණනාවක් තියෙනවා. ඒවා ඔක්කොම සංසන්දනය කරගන්න පුළුවන්. හරිද? ඒවා සියල්ල සංසන්දනය කරගෙන
ආර්ථික ක්‍රියාවලියක්, දේශපාලන ක්‍රියාවලියක්, සංස්කෘතික ක්‍රියාවලියක් මේවා ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට නම් මේ තුලනාත්මක දේශපාලනය වැදගත් වෙනවා. ඒකෝ මම හරි සරලව කිව්වොත් රටක දේශපාලන ක්‍රමය, සංස්කෘතිය, පක්ෂ ක්‍රමයන්, මැතිවරණ ක්‍රමයන්, හරිද, සමාජ ක්‍රමයන් මේවා සියල්ලම සංසන්දනය කරමින් අපිට අවබෝධ කරගන්න තමයි මේ තුලනාත්මක දේශපාලනේ තියෙන්නේ. හරිද? එතකොට මේක ගැන ගැඹුරු නිර්වචනයක් තියෙනවා, ගැඹුරු මේ අදහස් මාලාවක් තියෙනවා, සහ මේක ගැන එකින් එක අපි සංසන්දනාත්මකව යන්න ඕන කරුණු ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දැන් මම මේ අද හැඳින්වීමක් කරන්න තිබුණාට අපිට ඉතින් මේ දැන් ලබන සතියේ ඉඳලා අපි දිගටම ක්ලාස් යනවානේ. ඒතර මේක බලන අයට මේ සටහන් ලියා ගන්නත් පුළුවන් නිසා මම අද තුලනාත්මක දේශපාලනයට අදාළ සටහන එන්න පටන් ගන්නවා. ඒතර සටහන් ලියන්න පොතක් දැන් නැත්නම් දැන් කටුර ලියාගෙන පස්සේ ලියා ගන්න. එහෙම නැත්නම් සෙකන්ඩ් ඉයර් පොතක් අරගෙන අපි පටන් ගමු තුලනාත්මක දේශපාලනය ගැන සටහන් ලියා ගන්න. දැන් ඔයාලා දන්නවා මම සටහන් ලෙක්චර් එක අතරතුරම දෙනවා. සටහන මේ මොහොතේ ලියා ගන්න ඕනේ. ඊට අමතරව ප්‍රශ්න ලියන්න වෙනම පොතක් ගන්න. ඔය සටහන් ටික ඉතාම වැදගත්. මොකද මේ සටහන් කොහෙවත් නැහැ ළමයි කඩවලල හොයාගන්න. ඒ හින්දා මේ මම දෙන සටහන හොඳට පාඩම් කරගන්න. මේක හරියට පාඩම් කරගෙන ගියොත් ඔයාලට විභාගෙට අනිවාර්යයෙන්ම එකක් ගන්න පුළුවන්. සංකල්පය අවබෝධ කරගන්න, සටහන නිවැරදිව පාඩම් කරගන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. පොලිටිකල් ගොඩ යන්න පුළුවන්. සංකල්ප අවබෝධයත් සටහන පාඩම් කිරීම. ඔය දෙක තියෙනවා. අර සංකල්ප දැන් තේරුණාට සටහන් ටික පාඩම් කරගත්තේ නැත්නම් ඒත් බෑ. විභාගෙට ගිහිල්ලා මතක නැහැ. කරුණු තියෙනවා ගොඩක්, මතක තියාගන්න. රයිට්. එහෙනම් මම මේ දෙන්නම් සටහන ලියාගන්න. තුලනාත්මක දේශපාලනය කියලා මුලින්ම තුලනාත්මක දේශපාලනයේ හැඳින්වීම කියලා අනුමාතෘකාවක් දාන්න. තුලනාත්මක දේශපාලනයේ හැඳින්වීම. හරි. එහෙනම් ලියාගන්න මෙන්න මෙහෙම. ලියාගන්න. තුලනාත්මක දේශපාලනයේ යනු තුලනාත්මක දේශපාලනයේ යනු සංසන්දනාත්මක දේශපාලනයේ වේ. සංසන්දනාත්මක දේශපාලනයේ වේ. එය ලෝකේ සෑම රටකම එය ලෝකේ සෑම රටකම සක්‍රීය වශයෙන් ක්‍රියාත්මක වන දේශපාලන ක්‍රමවේදයක් ලෙස හඳුනාගත හැකිය. තුලනාත්මක දේශපාලනය න්‍යායාත්මකව ගත් කල දේශපාලනයේ ප්‍රධාන අධ්‍යයන ධාරාවක් ලෙස අධ්‍යයනය කරයි. මෙයට අමතරව දේශපාලන විද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රධාන අංගයක් ලෙස තුලනාත්මක දේශපාලනය
යොදාගෙන තිබේ. එක්දහස් නවසය 50 දශකයෙන් පසු දේශපාලන විද්‍යාවේ නිශ්චිත ධාරාවක් ලෙස තුලනාත්මක දේශපාලනය වර්ධනය විය. එය ඇමරිකානු දේශපාලන විද්‍යාව තුළ ආරම්භ වී පසුව විවිධ ක්ෂේත්‍රවලට ව්‍යාප්ත වී තිබේ. තුලනාත්මක දේශපාලනය හැදෑරීමේ ඉතිහාසය ඇරිස්ටෝටල්ගෙන් ආරම්භ වන අතර ඔහු ග්‍රීසියේ පැවති පෞර රාජ්‍යයන්වල ආණ්ඩු ක්‍රමයන් පිළිබඳව අධ්‍යයනයක් කිරීම සඳහා මෙම තුලනාත්මක ධාරාව යොදාගෙන තිබේ. මෙම තුලනාත්මක ධාරාව යොදාගෙන තිබේ. දැන් ළමයි, ඕක මං ඔයාලට මේ ෆස්ට් එකෙත් කියලා දුන්නා. හරිද? ඔය ඇරිස්ටෝටල්ගේ ඕක තමයි තුලනාත්මක අධ්‍යයන ධාරාවේ හඳුනා ගන්නකොට අපිට මුලින්ම හඳුනාගත යුතු සංකල්ප මොකද්ද? ඇරිස්ටෝටල්ගේ ආණ්ඩුක්‍රම වර්ගීකරණය ලියාගන්නකො. මෙහෙම ඇරිස්ටෝටල්ගේ ආණ්ඩුක්‍රම වර්ගීකරණය කියන්නේ, හරිද? දැන් මෙයා කරපු දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම සංකල්ප ටිකක් තියෙන්නේ. මේක ඔයාලා ඉගෙනගෙනත් ඇති. මේක කියන්නේ ඇරිස්ටෝටල් කියන්නේ සම්භාව්‍ය දේශපාලන විද්‍යාවේ පියාණ. මුලින්ම දේශපාලනය පිළිබඳව ගැඹුරු න්‍යායාත්මක දැනුම අපිට කියලා දුන්නේ ඇරිස්ටෝටල්. එයාගේ පොතක් තියෙනවා, පොතේ නම තමයි මොකද්ද? ද පොලිටික්ස්. ඒ පොතෙන් තමයි එයා එයාගේ දැනුම ඉදිරිපත් කරන්නේ. ඇරිස්ටෝටල්, ප්ලේටෝ, සොක්‍රටිස් මේ කට්ටිය ගැන ඉතාම ගැඹුරින්
ඔයාලට මේ සෙකන්ඩ් ඉයරේකේ දෙවෙනි කොටස. ඒ කියන්නේ මේක තුලනාත්මක දේශපාලන දෙවෙනි කොටස තියෙන 22224ද 22224 දේශපාලන චින්තනය කියලා කොටසක් තියෙනවා. ඒ චින්තනයේ යටතේ අපිට සම්භාව්‍ය දේශපාලන චින්තකයින්, මධ්‍යකාලීන චින්තකයින් සහ පෙරදිග චින්තකයින් ගැන හදාරන්න තියෙනවා. ඒක යටතේ ඇරිස්ටෝටල් ඉන්නවා, ප්ලේටෝ ඉන්නවා, මැකියාවෙලි ඉන්නවා, තෝමස් හොබ්ස්ලා ඉන්නවා, හරිද? බ්ලන්ටස්ලීලා ඉන්නවා, ගණනාවක් ඉන්න බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ දේශපාලනික දර්ශනය, බෞද්ධ දේශපාලන දර්ශනය ගැන අපිට තියෙනවා ඉගෙන ගන්න. ඒක තාම ගැඹුරු සංකල්පයන්. ඒ හින්දා මම කියන්නේ මේ ක්ලාස් එකට මුල ඉඳලා සම්බන්ධ වෙන්න. මුල ඉඳලා සම්බන්ධ වුණොත් හරිම සරලව අල්ලා ගන්න පුළුවන්. එහෙම නැතුව අර අතරින් පතර ආවොත් ක්ලාස් එකට, හරිද, සමහර අය මැදින් එනවා. මැදින් ආපුවාම අල්ලා ගන්න හරි අමාරු. ඒ හින්දා යාළුවෝ දැනුවත් කරන්න ඉන්නවා නම් මුල ඉඳලා එන්න කියන්න. මුල ඉඳලා ආවොත් මම කියනවා වගකීමෙන් මේක හරියට අල්ලා ගන්න පුළුවන් විෂය නිර්දේශය සහ ඔයාලට පිළිතුරු ලියන්නත් මම පුහුණු කරනවා. අනිවාර්යයෙන්ම දේශපාලන විද්‍යාවට ඒ සාමාර්ථයක් බී සාමාර්ථයක් ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට පොලිටිකල් වලට ලකුණු ගන්න හරි අමාරුයි. හරි පොයින්ට් එකට ලියන්නේ නැත්තම්, හරිද, රිසල්ට් අඩුයි. ගොඩක් වෙලාවට සමහර අයට විභාගේ සමත්වන එකත් හරි අසීරුයි. හරිද, 100 එකක් ගන්න. ඒ 100 එකක් ගන්න තමාරු වෙලා තියෙන්නේ විෂය නිර්දේශයේ පිළිවෙලකට ඔලුවට දාගත්තේ නැති හින්දා. දැන් ඔයාලා දන්නවනේ දේශපාලන විද්‍යාව කියලා විෂයක් තියෙනවා සෙකන්ඩ් ඉයරේකේ. ඒකේ අනුපිළිවෙලක් තියෙනවා. අන්න ඒ අනුපිළිවෙලට අනුව අපි දේශපාලන විද්‍යාව හදාරන්න ඕනේ. විනාඩියක් ඉන්න. මොකද කරන්නේ? හා ලයි මට විනාඩි 5ක් දෙන්න.
හරි අපි ආපහුමු දැන් මම කී කියයි කියේ. එතකොට අර දෙවෙනි කොටසේ දේශපාලන චින්තන එහෙම හරි ගැඹුරු සංකල්ප ඒ ටික හරි සරලව අල්ලා ගන්න කියන එක හරි රයිට්. දැන් ඉතින් අපි මෙන්න මෙයා ගැන එහෙම ගොඩාක් ගැඹුරින් එතනදී කතා කරනවා. මෙතන අපිට තුලනාත්මක දේශපාලනය තුලනාත්මක දේශපාලනයට මොන වගේ අදහසක්ද තියෙන්නේ ඇරිස්ටෝටල්ගේ ආණ්ඩුක්‍රම වර්ගීකරණය. දැන් එතන කියන්නේ මෙන්න මෙහෙමයිනේ තුලනාත්මකයන් සංසන්දනය කරනවා. එතකොට ඒ කාලේ තිබුණා BCE පෞර රාජ්‍ය. අපි අරගෙන පෞර රාජ්‍ය කියලා පොඩි පොඩි රටවල් කුඩා කුඩා රටවල් මේ කුඩා කුඩා රටවල් වල ආණ්ඩු ක්‍රමයන් වර්ග කිරීමක් කරා. හරිද? කුඩා කුඩා රටවල ආණ්ඩු ක්‍රමයන් වර්ග කරා. කොහොමද වර්ග කරේ? එක ආණ්ඩු ක්‍රමයක් අපි කිව්වා වංශාධිපති. තව ආණ්ඩු ක්‍රමයක් කතිපයාධිකාරී. තව ආණ්ඩු ක්‍රමයක් ප්‍රජාපීඩක. තව ආණ්ඩු ක්‍රමයක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. ඍජු ප්‍රජාතන්ත්‍රවාද වංශාධිපති කතිපයාධිකාරී ප්‍රජාපීඩක ඍජු ප්‍රජාතන්ත්‍රවාදී. තව ආණ්ඩු ක්‍රමයක් තිබ්බා රදලවාදී. රදල තව ආණ්ඩු ක්‍රමයක් තිබ්බා රාජාණී. ඕම ආණ්ඩු ක්‍රම තිබිලා තියෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි පෞර රාජ්‍යයන් ඇතුලේ එක එක පාලන ක්‍රම. දැන් මෙයා මේ පාලන ක්‍රම මේ විදියට කොහොමද හඳුනාගන්නේ? ආ මේ පාලනේ මේ වගේ. මේ පාලනේ මේ වගේ කියලා මොනවා කරාද? සංසන්දනය කරා. දැන් මේ වගේ තේරුම ගන්න වංශාධිපති මේ රදළ පාලනය කියන්නේ එකම නෑ දෙක මේක වගේ. ඒ කියන්නේ අර රදළ පැලැන්තිය වංශාධිපතිවරු වගේ කණ්ඩායම් ඒ ඒ රටවල් වල පාලන ප්‍රදේශ අත්පත් කරගෙන ඔවුන් පාලනය කරනවා. හරිද? වංශාධිපතිවරුන් අපි අපි කියන්නේ වංශවත් කණ්ඩායම් කියලා. ওই වැඩවසන් යුගයේ තියෙන එහෙම වරප්‍රසාද ලත්පන්තිය නොලත්පන්තිය කියලා තිබ්බනේ වැඩවසන් යුගයේ. වරප්‍රසාද ලත්පන්තියට රදලවරු පූජකයෝ රජතුමා ඔය කණ්ඩායමනේ එන්නේ. එතකොට ඒ අතරින් වංශාධිපතිවරුන් රාජ්‍ය පාලනය ලබා ගන්නවා. වංශාධිපති පාල අධිපතිකාරී කියන්නේ තේ ඔක්ක එක වගේ. හරිද? අධිපතිකාරී කියන්නේ එතන මේ කුඩා කණ්ඩායම. අධිපතිකාරී ව්‍යාපාර කියන්නේ කුඩා කණ්ඩායමක් ඉන්න ව්‍යාපාරනේ. අධිපතිකාරී කියන්නේ කුඩා කණ්ඩායම විසින් රාජ්‍ය පාලනය කරන්නේ. කුඩා කණ්ඩායමක් විසින් රට පාලනය කරනවා නම් අධිපතිකාරී. ප්‍රජාපීඩය කියන්නේ ප්‍රජාව පීඩාවට පත් කළ. ප්‍රජාව පීඩාවට පත් කළ පාලන. ඍජු ප්‍රජාතන්ත්‍රවාදී නම් අපිට මේකනේ ගීසියෙන් අපිට ලැබෙන ලොකුම දායාදේ. ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය පදනම මෙතන ඉන්නේ අපේ. ඒ කියන්නේ රටේ ඉන්න සියලු පුරවැසි. ඒ කාලේ හැබැයි පුරවැසිභාවය හම්බුණා කියන්නේ පිරිමි ජනගහණයට විතරයි. ඈ කාන්තාවන්ට, වහලුන්ට, වෙළෙන්දන්ට ඒ ටිකට හම්බුනේ නැහැ. එතකොට මේ කණ්ඩායම විතරක් කවුද? පිරිමි කණ්ඩායම විතරක් එක තැනකට එකතු වෙලා තීන්දු තීරණ අරගෙන රාජ්‍ය පාලනය කරා. ඍජු ප්‍රජාතන්ත්‍රවාද. රදලවාදී කියන්නේ තර රදලවරු මං කියන්නේ රදල පළන්තිය. රාජාණ්ඩු ගන්නවා රජ කෙනෙක් විසින් පාලනය කරන ක්‍රම. මේ හැම එකක්ම ඒ කාලේ ග්‍රීසියේ පෞර රාජ්‍යවල දැක ගන්න පුළුවන් වුණා කියලා ඇරිස්ටෝටල් සිය ආණ්ඩු ක්‍රම වර්ගීකරණය පැහැදිලි කරනවා. හරිද? ඔයාලා එහෙනම් මෙන්න මේ ආණ්ඩු ක්‍රම වර්ගීකරණය යටි ලියා ගන්නකො මේ විදිහේ chart එක අකුරු හොයන්න බැරි නම් කියන්න.
ඊයාගේ නිවරණම් කියන්න. قرض معي කියාගත්ත නේද වෙලා වැතිනේ. හරි නේද මං හිතන්නේ. හරියද නේ මං හිතන්නේ. හරි හරිද නැද්ද මකන්න නේද. හරි මං හිතන්නේ වෙලා හරි ඇති ඇති වෙලා පොඩි චාට් එකක් දිදී. හරි උදේ පස්සේ අපි සටහන මේ විදිහට කන්ටිනියු කරගෙන යන්න. හරි එහෙනම් මේව ලියාගන්න. ඉහත දක්වා ඇති ආකාරයට ඉහත දක්වා ඇති ආකාරයට ඇරිස්ටෝටල් සිය ආණ්ඩුක්‍රම වර්ගීකරණය මගින් තුලනාත්මක ප්‍රවේශය පිළිබඳව මූලික අදහසක් ලබා දී තිබේ. ඇරිස්ටෝටල්ට අමතරව විවිධ දේශපාලන දාර්ශනිකයන් ගණනාවක් තුලනාත්මක ප්‍රවේශය
භාවිතයට ගෙන ඇත. මධ්‍යතන යුගයේ විසූ නිකොලයි මැකියාවෙලි නැමැති දේශපාලන දාර්ශනිකයාද තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයේ යොදාගෙන තිබේ ඔහු විසින් රචිත The Prince නැත්නම් කුමාරයා The Prince කුමාරයා නැමැති දේශපාලන කෘතියේ මූලික අංගයන් ඉදිරිපත් කිරීම සඳහා තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශය සහ තුලනාත්මක දේශපාලනය වැඩි වශයෙන් යොදාගෙන තිබේ මේ අනුව දේශපාලන විද්‍යාව නැමැති ශාස්ත්‍රීය ශික්ෂණය ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේ සිට මේ දක්වා වර්ධනය වීම සඳහා තුලනාත්මක දේශපාලන ක්‍රමයන් වැඩි වශයෙන් යොදා ඇත. සමකාලීන දේශපාලන ක්‍රමේද තුලනාත්මක ධාරාව ප්‍රබල ලෙස භාවිතයට ගැනේ. ඒ අනුව
ദേശപാലന വിദ്യാവേ സാമ്പ്രദായിക അവധാനേട്ട യമോ തിബു യൂറോപ്പേ അമേരിക്കാവിൻ പിടത്ത് ലോകേ സിധുവന ദേശപാലന ക്രമയാൻ പിലിബന്ധവ് දේශපාලඥයන් උනන්දු වීමට මෙම තුලනාත්මක දේශපාලන අධ්‍යයන ධාරාව වර්ධනය වීම හේතු විය. ඒ අනුව තුන්වැනි ලෝකයේ රටවල් පිළිබඳවත් රුසියාව ප්‍රමුඛ සමාජවාදී රටවල් පිළිබඳවත් ආසියානු අප්‍රිකානු රාජ්‍යයන් පිළිබඳවත් ඒ ඒ රටවල දේශපාලන ක්‍රමයන් මැතිවරණ ක්‍රමයන් දේශපාලන සංස්කෘතිය දේශපාලන මතවාදයන් ආණ්ඩු ක්‍රමයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් ආදී බොහෝ සංකල්පයන් අධ්‍යයනය කළ හැකි වන්නේ මෙම තුලනාත්මක දේශපාලන ක්‍රමවේදයෙන් බව මූලික වශයෙන් හඳුනාගත හැකිය මූලික වශයෙන් හඳුනාගත හැකි ඔය දුන්නේ මං සටහන පොඩි තාම ඔය මේ තුලනාත්මක දේශපාලනේ ආමනේ ලොකු යුනිට් එකක් හරිද ඕකේ අපිට තුලනාත්මක දේශපාලන ක්‍රම අධ්‍යයන තේමාවන් ඊට පස්සේ තුලනාත්මක දේශපාලන අධ්‍යයන ක්‍රමය හරිද තුලනාත්මක දේශපාලන තේමා ඒ තේමාව ඔස්සේ විවිධ විදසුන් දාලා ඒ තේමාවන් අපි අධ්‍යයනය කරන්න ඕනේ හරිද එහෙනම් මේක ලොකු යුනිට් එකක් හරිද ලොකු පාඩම පාඩමේ හැඳින්වීම විතරයි ඔය දුන්නේ හරිද උතනින් පස්සේ අපිට විවිධ දේශ විවිධ තුලනාත්මක තේමා තියෙනවා ඒ කියන්නේ රටවල් වල මොන මොන දේශපාලන තේමාවන්ද අපි තුලනාත්මක අධ්‍යයනය කරන්නේ එතකොට සංවර්ධිත සංවර්ධන වෙමින් පවතින රටවල් පිළිබඳව අධ්‍යයනය කරනවා මැතිවරණ ක්‍රමයන් පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳව පක්ෂ ක්‍රමයන් පිළිබඳව
මේවා එකින් එක අපි නිදසුන් ඉදිරිපත් කරමින් සටහන වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට ඔක ලොකු සටහනක් තියෙන පාඩමක්. සාමාන්‍යයෙන් ප්‍රස්තියකට වැඩිය සටන් ඩි එකේ සටහන් ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාලට අධ්‍යයනය කරන්න පුළුවන් තියෙන ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි. හරිද? ෆස්ට් ඉයරකට වැඩිය සෙකන්ඩ් ඉයරකේ ප්‍රමාණාත්මකව වැඩි සහ සංකීර්ණ භාවයෙන් වැඩි. හැබැයි වැඩි කියලා සංකීර්ණයි කියලා මේක කිසි ගැටලුවක් නැහැ. හරියට පන්තියට එනවනේ. හරියට පන්තියට ඇවිල්ලා මේ සංකල්පය මොකද්ද කියන එක ඔළුවට දාගත්තොත් මේක හරිම සරලයි. right. මම එහෙනම් අද දවසේ සාරාංශයක් කියන්නම්. අද මම එතකොට කරේ ඔයාලගේ 18යි සෝරි 20 මට කෝඩ් එක මතක නැහැ. ඔයාලගේ තුලනාත්මක දේශපාලනයේ පාඩමේ හරි තුලනාත්මක ආණ්ඩු ක්‍රමය කියන යුනිට් එකේ පළවෙනි පාඩම. ඒකේ සිලබස් එක මම කියලා දුන්නා. සිලබස් එක මම දාන්නම් ඔයාලගේ ගෲප් එකට. එතකොට පොතේ ලියාගන්න. ඊට අමතරව තුලනාත්මක දේශපාලනය පිළිබඳ හැඳින්වීමක් කරා. ඒ හැඳින්වීමේදී තුලනාත්මක දේශපාලනය ඔස්සේ හදාරන තේමාවන් ඒක මුලින්ම හදාරපු දාර්ශනිකයා ඇරිස්ටෝටල් එයා හදාරපු විධික්‍රමය එයා හදාරපු ආණ්ඩු ක්‍රම මාදිලි ටික ඒ ටික සටහනේ දුන්නා. ඊට අමතරව අවසාන කියලා තියෙනවා රටවල් රටවල් අතර තියෙන තුලනාත්මක දේශපාලන ක්‍රමයන් මැතිවරණ ක්‍රමයන් ආණ්ඩු ක්‍රමයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් අපිට තුලනාත්මකව අධ්‍යයනය කරන්න පුළුවන් කියලා. හරි. ඒතකොට හැඳින්වීමේ මූලික කොටස මම අද දුන්නා. අතනින් පස්සේ අපිට හැඳින්වීමේ තව ඉස්සරහට යන්න තියෙනවා. ඊට පස්සේ අපිට ඉතුරු කොටස් වලට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. එතකොට මගේ පන්තිය හැම ඉරිදාම රාත්‍රී 8:10 තියෙනවා. හරිද? විධිමත්ව පන්තියට එන්න පන්තියට ඇවිල්ලා පිළිවෙලට ඉගෙන ගන්න, සටහන් ටික පිළිවෙලට ලියා ගන්න, හොඳට පාඩම් කරගන්න, පිළිතුරු ලියන්න පුහුණු වෙන්න. එතකොට පොලිටිකල් වලට බාහිර උපාධියක් විදියට ඔයාලා පොලිටිකල් හදාරලා හොඳ GP එකක් එක්ක ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න සහ මගේ පන්තිය පිළිබඳව යහළුවන්ට දැනුවත් කරන්න මුල ඉඳලා එන්න කියන්න. ඒ ටික තමයි ඔයාලට පුළුවන් මං වෙනුවෙන් කරලා දෙන්න. හරි. එහෙනම් අද දවසේ නම් හැඳින්වීම දේශනේ මම මෙතනින් අවසන් කරනවා. හැඳින්වීම විතරයි කරේ. අපි ලබන සතියේ ඉඳලා මේක ඉතුරු ටික විධිමත්ව පිළිවෙලට රාත්‍රී 8:10 ඒ අතර කාලේ අපි සාකච්ඡා කරමු. එහෙනම් අදට සියලු දෙනාට සුභ රාත්‍රියක්. අයිකෝ.